ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපි බාරගන්නේ භාණ්ඩාගාරය පැහැදිලුවම අර්බුදයකට පත්වෙච්ච විධිමත් වැඩසටහනක් නැති අවිධිමත් පාලනයක අර්බුදයකට තල්ලු වෙච්ච ආණ්ඩුවක තත්ත්වය. ඒ අර්බුදයකට පාලනය කරන ලද ආණ්ඩුවක අවිධිමත් සැලැස්මක් එක්ක ගියාම, ඒ සැලැස්මක් නැති බව පෙවුනම් ඒ අංශවල, අමාත්‍යංශවල, දෙපාර්තමේන්තුවල වියදම් නාස්තිය, ඒ සියල්ලත් එක්ක දර්ශනයක් එක්ක ඒ ආණ්ඩුව තුළ අමාත්‍යංශ පාලනය කරලා නැහැ. ඒක නිසා ඒ අවිධිමත් භාවය තුළ සම්පූර්ණයෙන්ම විනා ආර්ථිකය කඩා වැටලා විශාල වියදම් රාශියක් මේ වෙලාවේ රටට ඔරොත්තු දෙන්නේ නැති විදියට මේ ආණ්ඩුව කඩාගෙන ඉච්ච වෙලාවකත් බාරගන්න. ඒ නිසා නැවත 2015ටම ගිහිල්ලා මුල ඉඳන්ම පටන් ගන්න වෙලා තියෙනවා. ඒ නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කල්පනා කරා 15ක් වගේ පොඩි කැබිනට් මණ්ඩලයක් පත් කරන්න. ඒ පැසසුමට ලක් කරලා තියෙනවා. වියදම් අඩු කරලා අපි ආදර්ශමත් වෙන්න. ඒ නිසා ඒ ආරම්භයත් තුළ හැම අතින්ම අපි එදා ජයවර්ධන මැතිතුමා පටිතද කරගන්න කියන වෙනුවට වර්තමාන ජනාධිපතිතුමා කියනවා අපි උදාහරණයක් හැටියට ඉඳලා රාජ්‍ය තාන්ත්‍රිකව රජයේ පාලනය කරන අය උදාහරණයක් හැටියට ඉඳලා වියහෙදම් අඩු කරලා පෙන්වන ගමන් ජනතාවට බාර දෙන්න, ජනතාව කෙරෙහි විශ්වාසය තියන්න, ජනතාව තමන්ගේ යුතුකම කරනවා කියන විශ්වාසය උඩ අපි ආදර්ශමත් වෙන්නේ. Breaking.lk